නිදහස් මාධ්‍යයක් ක්‍රියාත්මක කිරීම සඳහා අපේ දායකත්වයේ ලබා දෙන. විශේෂයෙන් සාදීන රූපවාහිනී වගේ ආයතන ලාභ ලැබුවා. අද ඒ ආයතන පාඩුවට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම රේටින්ස් වලින් පළවෙනි තැන ඉඳපු ආයතන ඒවා පල්ලෙහාටම වැටලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධාන සාධකය දේශපාලනයත් එක්ක මාධ්‍ය සම්බන්ධය. ඒ නිසා අපි හුඟක් දුරට දේශපාලනයෙන් තොරව මාධ්‍ය හැසිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. විකිණෙන්නේ නැති මාධ්‍යකින් දේශපාලන අදහස් දෙන්න බෑ. ඉතින් ඒක නිසා ඒක අපි දේශපාලනඥයන් හැටියට තේරුම් ගත යුතුයි. දැන් අපි ITN එකට දැන් උපදෙස් දීලා තියෙන්නේ සියලුම දේශපාලන අයගේ සාකච්ඡා පවත්වන්න කියලා. විවිධ දේශපාලන පක්ෂවල උදවිය කැඳවන්න කියලා. ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒකෝර තමයි මිනිස්සු බලන්නේ. අපිම දෙන්නේ තුන් දෙනෙක් කැඳවලා අපේ අදහස් ප්‍රකාශ කරා මිනිස්සු ඒ මාධ්‍ය බලන්නේ නැහැ. ITN එක පළවෙනි තැනට තිබුණේ. ආණ්ඩුවක් තිබිලා පළවෙනි තැනට ගියේ කොහොමද කියලා බලමු. ඒ ගියේ වැඩසටහන් හොඳට සකස් කරපු නිසා. හැබැයි අද ආණ්ඩුවක් තිබිලා පල්ලෙහා මට්ටමට වැටුනේ ඇයි? තනිකර ඒක අපේ පුජ්‍යලික අවශ්‍යතාවයක් සඳහා භාවිත කරපු නිසා. දේශපාලන අවශ්‍යතාවය. ඒක වෙනස් වෙන්න ඕන. ස්ටැලන්ඩල්ට අවුල් පිටින්ම ගියේ ඒ අදාළ අපරාධ පොලිස් නිලධාරියා මේ ජිනීවා වලට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් මේ ඉදිරිපත් වෙන්න යනවා කියලා අපි දැක්ක මාධ්‍යවල. රැකවරණයක් කියලා තමන්ගේ පදිංචිය සහ වෙනත් දේවල් මූලික අවශ්‍යතාවයන් ඒගොල්ලන්ට ඉෂ්ට කරන්න ඕන වුණාම ඒගොල්ලෝ මේ ආකාරයේ දේවල් පාවිච්චි කරලා තිනවා මේ ඉතිහාසය පුරා. දැන් පිටරට ඉන්න ඕන මාධ්‍යවේදියෙකුට දැන් එන්න පුළුවන්. එතකොට ඒ නිදහසක් තියෙනවා නම් මේ යම් කිසි දෙයක් බලාපොරොත්තුෙන් ක්‍රියාත්මක වෙන්න ඇති. ඉතින් ඒකේ පවුලේ මොන හරි ප්‍රශ්නයක් අපිට කියන්න බෑ ඒක. නමුත් ඒක මේ රටේ ප්‍රශ්නයක් බවට පත් කිරීම පිළිබඳ කනගාටුවක් ඇති වෙනවා. නේද? දවස් දෙකකින් කොහොමද වීසා දෙන්නේ? તો රජයේ සේවකෙක් නිවාඩු අරගෙන නැතුව කොහොමද ඒක බලන්නේ නැතුව වීසා නිකුත් කරේ? ඉතින් ඒවා තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඇයි එහෙම නිකුත් කරේ කියන එක. පෞගේ කාල පරිච්ඡේදයේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පැන ගියේ නෑනේ. ඔහුට තිබුණු හැම ප්‍රශ්නෙටම ඔහු උත්තර දුන්නා. ඇයි මේක අරගෙන එළියට ගියේ ඉක්මනට? ඒ අදාළ නිලධාරියා දැන් ජිනීවා වල මානවිකම් සැසිවලට අදාළ සාක්ෂි දෙන්න තමයි යන්නේ කියලා තමයි අපි දැක්ක මාධ්‍යවල යනවා කියලා. ඉතින් මේක බරපතල තත්ත්වයක් නේද? ඔය ඉතින් කරන්න දෙයක් නැහැ නේ මේ නිදාස තියෙනවනේ ජිනීවාට ගිහිල්ලා ඕන දෙයක් කියන්න. අපි බැරියර් එකක් දාලා නැහැ නේ ජිනීවා යන්න එපයි කියලා කාටවත්. ඒ ඕන දෙයක් දැන් ඔය ජිනීවාට ගිහිල්ලා තවත් දේවල් කිව්වනේ. නමුත් ඒකක්වත් මේ රටේ ජනතාව පිළිගත්තේ නැහැ නේ. ජාත්‍යන්තර වශයෙන් අපිට ප්‍රශ්න තියෙනවා අපි වේර ගන්න ඕනේ. ජිනීවා වලට ගිහිල්ලා පැමිණිලක් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ.